සියසත්‍යනු මෙරට සංස්කෘතියේ ඈත අතීතයේ සිටම භාවිත කරන සංස්කෘතිකමය මෙවලමක්. උපතේ සිට අවමංගල උත්සවේ දක්වා බොහෝ සංස්කෘතික උත්සව මෙන්ම පෙරහැර සඳහාද නිවෙස්වල ප්‍රෞඩත්වයේ වඩවන මෙවලමක් ලෙසද සියසත් භාවිත කිරීමටයි මෙරට ජනයා හුරු වී සිටින්නේ. එමින්ම දේශීය කලාත්මක සංස්කෘතිය දේශීය පමණක් නොව දේශාන්තරයන් අතරද ප්‍රචලිත කිරීමට සියසත් වලින් සැපෙන්නේ සුවිශාල දායකත්වයක්. එයන් වැහත අතීතයේ සිටම මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ උණවේරුව ගම්මානයේ වැසියන්ගේ ජීවනෝපාය වුණේ මෙම සේසත් නිර්මාණය කිරීමයි. මෙරට සේසත් නිර්මාණය කරන එකම ගම්මානය මෙම ගම්මානයේ වීමද විශේෂත්වයක්. තමන් තුළ වූ නිසඟ නිර්මාණශීලී හැකියාවට ඉවසීම මුස කරමින් සේසත් නිර්මාණය කිරීම තම ජීවනෝපාය කරගත් පවුල් 50ක් පමණ අදටත් මෙම ගම්මානයේ සේසත් නිර්මාණය කිරීමේ කාර්යයේ නිරත වනවා. කොතරම් කලාත්මක ලෙස රටා මුසු කරමින් සේසත් නිර්මාණය කළද මේ දිනවල සේසත් අලවි නොවීම ඔවුන්ගේ ජීවිතයට ගෙන දී ඇත්තේ බරපතල ප්‍රශ්නයක් බවයි ඔවුන් සඳහන් කරන්නේ. එමෙන්ම සේසත් නිෂ්පාදනය කිරීමේදී ප්‍රධානතම අමුද්‍රව්‍ය ලෙස මිනිරන් යොදා ගන්න අතර තම කර්මාන්ත කටයුතු සඳහා මිනිරන් මිලදී ගැනීමට ස්ථානයක් නොමැති බවයි මෙම කර්මාන්ත කරුවන් පෙන්වා දෙන්නේ. එමින්ම මිනිරන් සඳහා අධික මිලක් පැවතීම මිනිරන් කැණීම් කිරීම හා ප්‍රවාහණය කිරීම සඳහා බලපත්‍ර ලබා නොදීම නිසා සේසත් කර්මාන්තයේ කඩා වැටීමේ බරපතල අර්බුදයකට ලක්ව තිබෙනවා. සේසත් කර්මාන්ත දැන් ඉතින් අභාවයට යන තත්ත්වය තමයි උදාන්නේ. ඒ කියන්නේ මිල ප්‍රශ්න, අමුද්‍රව්‍ය ප්‍රශ්න. ඒක තමයි තියෙන ලොකුම ගැටපී වහන්සෙන් තරමද සේසත්ට ලැබෙන්නේ. 2700ට 3000ට වගේ තමයි දෙන්නේ. මිටි නැතුව. මේක කරගෙන යන තත්ත්වයක් නැහැ නේද? දැන් අපෙන් පස්සේ නම් කරගෙන යයිද කියන්න බෑ. මේ කර්මාන්තය කරගන්න අපිට මින්රන් ගන්න හරියට තැනක් නැහැ. මින්රන් හිගයි ගන්න ගොඩක් දුරට නැති එක තමයි තියෙන්නේ. මින්රව නැතුනොත් අපිට සේසත හදන්න බෑ. කිලෝ දෙකකින් එක සේසත් ජෝඩක් ඉවර කරන්න පුළුවන්. මිනිස් පවතින දැඩි දුෂ්කරතා නිසා නව පරපුරුද සේසත් නිර්මාණයෙන් ඉවත් වී යාමේ දැඩි අවධානමක් පවතින බවත් එසේ වුවහොත් ඉදිරියේදී මෙම ගම්මානයේද සේසත් නිෂ්පාදනය වීම සම්පූර්ණයෙන්ම ඇන හිටීමේ අවධානමක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. नूतन परंपरा मिलदी कन्शा तम मे कर्मांति अनता बिंदुटी बहु वेस महसी සේසතට සුන්දර රටාවක් කරන මෙම කලාකාමීන්ගේ ජීවිතද ආර්ථිකමය අතින් ශක්තිමත් කර ගැනීමට නව වැඩපිළිවෙලකුයි මොවුන් බලධාරීන්ගෙන් බලාපොරොත්තු වන්නේ. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.